සමන්තා චක්හවාලි සු අට්‍රාගච්ඡන්තුදේවතා සද්ධම්මං මනිිරාජස්ස සුනන්තු සගගමුඛදං දමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා දමසාවෙන්න කාලු අයංභහදන්තා නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවිතුූ වරහතුූ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවිතුූ වරහතුූ සම්මාසම්බුද්ධස්ස හැමදිනාටම තිරුවන්සන්න ප්‍රාත්ථනා කරමින් අද සඳුදා නැත්තෙෆෙම් ධර්ම දක්ෂිනා උතුම් ධර්මානු ශාසනාව ශ්‍රවනය කරන්නයි. ඔබ හැම දෙනාම මේ උතුම් ධර්මශ්‍රවනයක් එක් එකතු වෙන්නේ අද මේ ධර්මානු ශාසනාවේ පිම්බරදායෙක අත්ති දරන්නටේ දෙන්නේ. මහරගම පදිංචි ශ්‍රී ලංකා යුදහමුදාවේ හිටපු නියෝජ්ජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේ ජෙනරල් මහින්ද අබම් පොල සහ ශිරාණි අබම් පොල මහත්මය ඇතුළු ඒ පවුලේ පින්වතුන්. අද මේ උතුම් ධර්මාණු ශාසනාවට පිම් බරදායකත්වෙන් සම්බන්ධ වෙන්නේ. තිගේඒ හැම දෙනාටමත් මේ උතුම් ධර්මත් දානමේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් නිවන් දුොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම පින් අනුමෝදන් කරමින් ධර්මදේශනා ආරම්භේදම උපට සෙහිපත් කරනවා මේ පෙබරවාරි මාසේ විසියෙක්වෙනිද. උතුම් බක්කුල මහා සෑ චෛතිරාජයණන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කරමින්. ක්කුල මහන්සෑයි සම්බුද්ධ ශාසනයට පූජාකරෙන පුුණ්‍ය මහෝස්සවය පෙබරවාරි මාහසේ විසියෙක් වෙනි ද හවසත්තුනට පොරන සීලස්වාරණ පින්බිීමේ බක්කුල මහන්සෑ චෛත රජාණන් වහන්සේ අභියස සිදු කරන්නට දෙනවා. ඒ වගේ පෙබරවාරි විසියක්ක විසි දෙක විසි තුන කියන. දින තුන පුරාම නෙල්ි කළ ජාත්‍යන්ත්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මහනුවරෙන් වැඩම කරන්නටේදෙන තු සරච ාතුන් හසේලා ේෂධාතුරන් වහසේලා ප්‍රධාන මහරහත්තන් වහන්සේලා බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් දාතුන් වහන්සේලා. දින්න තුනක් පුරා හැදහැවතුන්ට සියසින් දැකළ වන්දනා කර ගැනීම පිණිස එඋත්තම දහතුවන්දනා මහා පින්කමත් මේ බක්කුල මහන්සෑයි සම්බුද්ධ සාාසරණට පූජා කිරීමට සමගාමීව පෙබරවාරි විසයක විසි දෙක විසි තුන කියන දින තුනපුරාම පැවැත්තෙනවා. තිම මේ කාරණයක් ඔබට සසිහිපත් කරමින්. මේ උතුම් ධර්මදේශනාව අපි ආරම්භ කරනවා එමනම් ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මශ්‍රවනයත් නිවන්දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පිහතුනේ අද මේ ධර්මානු ශාසනාවදී ඔබට අපි පැහැදිලි කරලා දෙන්නේ අපේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක මොහොතක කරපු පිනක් කුසලයක් තුළ හිත පිහිටවා ගැනීම තුළ සුගතිගාමීව ඉපදිච්ච බුදුරජාණන් වහන්සේගේ ධර්මය සඳහන් වෙන ශ්‍රාවක්‍යන් ගිහි ශ්‍රාවකයන් විශේසයෙන්. ඒ ඇගේ ජීවිත කතාවල අපිට අප ජීවිතයට එකතු කරගන්න පුොළුවන් අපි තේරුම් ගන්න පුළුවන් වැදගත්ම ස්ථානකීපයක් පිළිබඳව. ඒ තමයි පිංහතුනේ සමහර වෙලාවට ලොකූ දහම් දැනුමක් නැතිවුනත්. ජීවිතේ විශාල පිින්කංකරලා නැති වුුණත්. සමහර පුද්ගලයෝ සමහරයි බුදුරජාණන් වහන්සගේ කාලි ඉඳල තියෙනවා. ඒ අය අහන පුංචි බණපදේ තුළ හිත පිහිටවන්න දක්සයි. සමහර වෙලාට ජීවිතේම එක බත්හැන්දයි පූජ කරලතියෙන්. ධානය ගැන සාංගීක දාන ගැන පුද්ගලිකදාන හිත පහද වගන්න හැටි තුන් සිිත පහදවා දන් දෙ එෙන හැටිමි ලොකු හම් දැනුමක් තිබ සම්මාධිට්ටිය ලෞකක සම්මාධිට්ටිය පිම් පව කුසල් ලකුසල් මෙලොව පරලව මේ සතරාපාය සුගතිය ගැනවටත් ලොකු දැනුමක් තිබ්බ ශාවකයොන් නොවී. හැබැයි ඒ අයගේ ජීවිතේ ඒ අය කරපු පිනක් කුසලයක් තුළ මරණහසන්න මොහොතේ හිත පිහිටවගත්ත හිතහදාගත්තා. ඒ හිත පිහිටවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ශ්‍රාවකයෝ මරණින් මතු සුගතීපදුනම්. මරණාසන්න මොහෝතේ කරපු පිනක කුසලයක හිත පිහිටවා ගැනීමම අකුසල්ල යටපත් වෙලා ආසන්න කුසලයක් හැටියට තමන්ග ජීවිතයේ කුසලේ මතු වෙලා සුගතිගාමී වෙන්න ඔවන්ට හේතුවක් වෙලා තියෙන. අපි එක සි දුවීමක් බලමු සිදුවීමය ධර්මය සඳහන් වෙන්නේ මුගලම් මහරාතන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තරහනෝ පින්වත් දෙව පින්වත් දෙවුදුව ඔබේ දිවිය විමානයේ සත්්‍රුවනින් පහළ වෙලාතියෙන්. ඔබේ සරීරය ඕසදී තාරකා වගේ ඔබේ සරීරෙන් විශාල දීප්තියක් ආලෝකයක් විහිදනවා. ඔබ දෙවිදේවතාවරු පිරිවරාගෙන දිවිය සේනා පිරිවරාගෙන ඔබ මේ තරන් හැපසම්පත් විදින්නේ. මොනුවගේ පිනක් කරලද ඔබ බොහෝ පිංකරපු කෙනෙක් වෙන්න ඇති පෙර. එදකොටේ දෙවිවරු දවසක් මුගලං හාමුදුරුවන්ට එක දිව්‍යංගනාවක් යන සාමීනේ මම ලොකු පිංකරපු කෙනෙක් නෙමේ. මම පින ගැන ලොකු දැනුමක් අවබෝධිකින් හිටපු කෙනෙකුත් නෙමේ. මගේ වාසනාවට මමකරයේ පිපාසෙන් කලන්ති හැදිලා. මගේ නිවසයි ඉදිරිය ප්ලාන්ත වැද වැටිච්ච ආරයන් වහන්සේ නමකට වතුන ටිකක් පූජකරා පැන්ටිකක් තුරණා එච්චරයි. හැබැයිඒ සිදුවීම නිසා එදාඒ ගමී හිටිය දුෘෂ්ට මිනිස්සු බමුණු එකතුවෙලා මට ගල්ගහලා මව මරණීට පත්කරා. නමුස්වාමිනිි මං හිත පිහිටව ගත්ත ංකරපු පිනසිහිකරා. හිත හදාගත්තා. ඒ පිනෙන් තමයි මට මේ දිවිය සැපසම්පත් පහළ වුණේ කළ මේ දිවියංගනාව කියනවා. තැන් ඔබ මේ සිදුවීමම් බලන් පින ගැන කර්ම කරම්පල ගැන මේ තුනරුවන් ගැන ලොකු දැනුමක් ති විච්ච කෙනෙක් නෙමයි. බමුණු ගමක ජීවත් වෙච්ච බ්‍රාහ්මණ කාන්තාවක්. යාගේ ජීවිතය කරගත්ත පින තමයි තමන්ගෙන් නිවස ඉදිරියේ ප්ලාන්තව පිපාසිෙන් එදග වැටිච්ච ආරයන් වහන්සේ නමකට පැක්ටිකක් පූජකර වතුර ටිකක් දේලා. එදකොට පැම් පූජා කිරීම නිසා තමන්ට ලැවිච්ච දනුවම දෙැන් එදාඒ ගමී මිනිස්සු මේ පැන්දීම හේතු කරගෙන ස්වාමීන් වහන්සේ නමකට පැක්ටිකක් දුන්නා කියෙන චෝදනාාව මුල් කරගෙන අර කාන්තාවට ගල්ගහල මරනෝ ඒ ගමී මිනිස්සු ඒ වගේ වේදනාකාරී දඩුවමක් තුළ හිතහදාගන්න හිත පිහිටවගන්න පුළුවන් වනාා මංකරේ යහපද්දයක්. මංකරේ හොඳ දෙයක් කමක් නෑ ඕන දෙයක් වෙච්ච දෙෙන් කියලා අර තමන්ට ගල්ගහනායට වෛර කරන්නෙත් නැතුව. ඒ වෙලා වෛර සිතක් ද්ේශ හිතක් බලවත් වෙන්න ඉඩ දෙන්නේෙත් නැතුව. අරම වතුරටිකක් දී ල පැංක්ටිකක් පූජකරපු යේ වාමීන් වහන්සේට හිතෙම් බනින්නෙත් නැතු. සාමාන්‍යෙන් බෞද්ධ නාමෙන් හිටියත් වර්තමානය අපිත් දකින ලැබිෙනෝ සමහරයකි චරිත ලක්සන. මෙවැනි සිදුවීමක් මුල්කරගෙන සහල්ලාට හාමුදුරුවන්ටම් බනින්න පුළුව ඔන්න වතුරටිකක්දී ලපිට වෙච්චහෙනේ. මේ ශ්‍රමණයන් වහන්සේටත් වැටෙන් තැනක් නැතු මගේ ගේස්සරහම ඇදගෙන වැටුන. හක යන්නරුමනි අපිට මේ පාත්තවෙන්නේ. ඔන්න වතුරදීලල් අපිට වෙච්චදේ කියලා සමහරලාට තුනරුවන්ටත් බැනගෙන බුදු හාදුරුවන්ටත් බැනගෙන අර හාමුදුරුවන්ටත් යදගෙන මැරෙන්න්න පුළුවන් සසාමාන්‍යෙන් අද මේ ඉද මානසිකත්වයත් එක සමහරයග චරිතඔබහිතත් හැබැයි ධර්මයගැන ලොකු දැනුමක් නැති වඋනත් එදා බ්‍රාක්්මට කාන්තාව ස්වාමීන් වහන්සේට වතුර ටික පූජ කල හිත හදාගත්. මේ සිදුවීම අටුාවල සඳහන් වෙනවා මේ සිදුවීම සිද්ධ වෙන්නේෙ තූන කියලා බමුණු ගමක. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකායි වඩිනෝ බොහොම ග්‍රීස්ම කාලයක්. මේ ගමහරහා තමයි චාරිකා ගමන පිටත්තුනේ පන්සීයක පමණ සග පිරිසක් මේ ගමහරහා වඩිනෝ. හැබැයි, මේ ගම තියෙන්නේ කැලෑපාරකින් ගිහිල්ල මේ ගමහරහා යනකොට තව බොහෝ දුරක්යාගන්න ඕන එතනින් පසේ නගරකට යන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංගයා සමග මේ ගමට වඩිනකොට මේ බමුණන් ආරංචිවුුණ. අන්න ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් පිරිවරාගෙන අපේ ගමටේනවල් ඔබහ ඇතිේ බහෝ බමුණු බුරජාණන් වහන්සේට වෛරකර සමහරු තරහයි බුදුහාන්දුරන්න්න නොෙක් විදිට හිංසා පීඩා කර තියෙන්. ඒකට හේතුව බමුණු හිතාගෙන හිටියේ උපතින්ම ඒ අය තමයි ලෝකෙ උසස්ම ජාතිය හැබැයි බුදුරජාණන් වහන්සේ ධරම මේ වසලසූට් උන්වහන්සේ දේශනා කරා කම්මනා වසලෝෝති කම්මනාහෝති බ්‍රාහ්මණෝ උපතින් කෙනෙක් වස කත් බ්‍රාක්්මණය කත්වනව නොවී. කෙනෙක්ගි ක්‍රියාවෙන් ඔහු කරන දේවල් තුළින් තමයි ඔහු වසල දේවල්ද උතුම් දේවල්ද බ්‍රාහ්මණ දේවල්ද කරන්න කියෙලා ඔහගේ ක්‍රියාවෙන් තමයි එක තීරණයවෙන්. මෙන්න මේවට බමුණ වෛර කර. අපේ බ්‍රාහ්මණ වතවාද අපේ බමුණු පරම්පරාවල්ලොල්ට මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නින්දා කරනවා ගරහ කරනවා කියලා බුදුරජාන් වහන්සකට බොහෝ බමුණු තරහහිෙන් වෛරයෙන් හිටිය. එනිසා මේ ගමේ හිටපු බමුණු කතා වුණ අපි හොඳ පාඩමක්කු ගන්නම්. අපේ ගමට නෙන්නේ. මේ ගමට ආවට පස්සය අපි ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ටයි යය ශ්‍රාවකයන්ටයි හොඳ පාඩමක්කු ගන්නම කියලා බමුණ එකතු වෙලා රැස්වීමකුත් තියලා ඒ අය තීරණයක් ගත්තම් මේ ගමේද කිසිම කෙනෙක්. ධනි හැන්දක්කත් ඔය පිරිසට දෙන්න බෑ. ඒවි තරක්නෙමේ වතුර පොදක්කත් දෙන්නෙ පාකියෝ. එෙදකට සමහරයිකි. කියාහිටිය අපේ ලිංවලින් ගත්තුත් ඊට පස්සකීවම්බලා ගෙවල්වලට අවශ්‍ය වතුර ටික එකතු කරගෙන ලිංවලට උඩින් පිතුරු දාලා වහපල්ලකිෝ. ග්‍රීස්ම කාලෙ වතුර නෑ වැැව් හිඳිලා වෙන වතුරගන්න ැනකුත් නෑ. ආවට පස්සේ හොද පාඩමක් අපිට අපේ ගමෙන් උ ගන්නන්න පුළුවන් කියලා ඔන්න බමනොඉදා කරපුදේවන්. බුදුරජාණන් වහන්සේ සංඝයා සමගමී ගමට වැඩම කරයිදයි. බොහොම ග්‍රීස්ම කාල පිපාහසැයි බහෝ භික්‍ෂූන් වහන්සේලා පාත්තර අරං පැන්ටිකක් එකතු කරගන්න පින්ඩ පාත වැඩි අඩුගාන දාන එනමේ වතුර ික්කත් මේ මිනිස්සු දෙන්න. භික්ෂූන් වහන්සේලායිනවත් දකිනකොටම නිින්දා කරනවා බනිනවා දොරවල් වහගන්. උන්වහන්සලට හරීයට නින්දාපහස කරමේ ගමී හිරිහැරවලට ලක් වුණා. ඔය අතර එක්තරා මහරහතන් වහන්සේ නමක් මේ භික්ෂුන් වහන්සේල අතර හිටිය ස්වාමීන් වහන්සේ නමක් පිපාසින් පාතර අරගෙන ගෙයින් ගෙට පින්ඩ පාතය යනකොට එක බ්‍රාක්්මණ කාන්තාවක් හිටපු නිවසක් ඉදිරී උන්වහන්සේ කලාාන්ත වෙලා ඇදගෙන වැටුණක් සිහිසුන් ඇදගෙන වැටුණ. බමුණු කාන්තාවගේ ඇතුළ ඉඳම් හොරෙන් බලාගෙන හිටියේ මේ මිදුලට පාතරයක් කරගෙන ආපු ශ්‍රමණයන් වහන්සේ ගියාද කියලා බලාගෙන හිටිය. දැක්ක තමන්ගේ මිදුල ඉසරහ ඇදගෙන වැටිලා. ඒ වෙලාවෙ හිතට අනුකම්පාවක්කාවා. කමක් නෑ මොනවුනත් මනුස්සේ. වතුර ටිකක් ඉල්ලගෙන ආපු කෙනෙ වතුර ටිකක් දෙේන වලලා හිතුව දැම් මේ බුදුගුණ දන්න කෙනෙක්කත් ධර්මය ගුණ දන්න කෙනෙක්කත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගුණවසයෙන් හඳුනගත්ත කෙනෙක්කත් බණහපු ශ්‍රාවකයෙක්කත් අඩුමගානේ ලෞගෙක සම්මාධිට්ටිය කර්මකරම් පල ගැනවා දන්න කාන්තාවක් නෙමේ. ගේ ඇතුළට ගිහිල්ලා තියෙන පැම්බාජනවලින් වතුර ටිකක් අරගෙන. දුර ඇරලා එළිය ඇවිල්ලා වටපිට බැලුව කවුරුත් දකීද බලාගෙන ඉන්නවද. මොකද බමුණන්ගේදා නීතිරීති හරි? තදයි බ්්‍රාහ්මණ නීතියක් හැඩුවෝත් බොහොම දරුණු දනුවන් දෙන්නේ අදෝ මැදපරිදිග රටව දනුවන් වගේ. වටපිට බැලුව කවුරුත් පේනනෑ ඉක්මනට උණහන්සේ ළඟට ගියමේ කාන්තාව පාත්තරයට වතුර ටික දාලා මූනට වතුරටිකුත් කියලා ඉක්මට ෙට ිහිල දරහ ගත්තා. කවුරුත් දැක්කොත් තමන්ට දනුවමක් ලැබෙන්න්න පුළුවන් බමුණනන්ගේ. මේ ආරයන් වහන්සේ මේ පැන්වලඳලා උන්හන්සේ වැඩිය. එතා බුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියාහිටිය මහණෙන ඉක්මනට අපි මේ ගමෙන් වැඩම කරමු. මේ ගමී මිනිස්සු බොහෝ පිරිසක් අකුසල් කරගෙන අපාගාමී වෙනවා තවදුරටත් බුද්ධ ප්‍රමුක සංගයාමී ගමී ඇැඳුුණු. නම් බුදුරජාණන් වහන්සේ සංගයා සමග මේ ගමෙන් වැඩිය. දැන් ඔන්න බමුණන්ට දැන් හරි සතුටුයි මේ අයක තු වනාා රැස්සවීමකට. එකතු වෙලා බොහොම උජාරුවෙන් කියන. අපේ ගෙදරටත්තාාව අපි නන්දුන්න අපි බැනල දොර වැැහව. අපේ ගෙදරටත්තාවනි කියේ කියේ දැන් කියනවා ලින්ඳ ළඟටත් ගිහිල්ල බැලූ අපිේ වහලා තිබ්බ කියකි දැ කියනකොට. එක බ්‍රාහ්මණ වයසක බමුණෙක් කියා හිටියා මගේ මේ දෑහින් දැක්කා අන්න රසවල් නිවසේ බමුණු කාන්තාව ඒ ශ්‍රමණයකුට වතුර දෙනවා මන් දැක්කකිව. ගෙන්නලා, බමුණෝ ඉදිරියේ මේ කරුණු විමසු ඇහින්දුට සාක්කතියෙනවා. අපේ පරම්පරාගත බ්‍රාහ්මණ නීති කැඩුවට දඩුවමක් වසයෙන් බමුණෝ අර බ්‍රාක්්මණ කාන්තාවට ගල්ගහල මරන්න ඕන කියලා යෝජනා කර. අර බමුණු කාන්තාව ඇදග නැවිල්ලා අර දෘෂ්ට බමුණෝ ගල්ගහල මැරුවා. දැන් ඔබ හිතන් මේ වගේ දෙයක් වෙනකුට. සිදුවීම ඔබ හිතල බලන්න ඒ තරුණ කාන්තාව ඒ කාන්තාවගේ මානසිකත්ත ගැන හිතන් මේ බුදුගුණ දන්න කෙනෙක්ත්. ධර්මී ගුණ දන්න කෙනෙක්කත් හඟ ගුණ දන්න කෙනෙක්කත් පාලයක් බණ භහාවනා කල්ලා ධර්මී හිත පිහිටව ගත්ත හිත රැකගත්ත බොහොමඉහලට හිත වඩ පු ශ්‍රාවක්‍යාවත් නෙමේ හැබැයි සමහරයගේ සංසාර පුරුදු තියනවා. බ බලන්න මේ සමාජය තුළ බනහාපුූ බනාහලන් නැත්ති දර්මී හැසිරෙන්න්න බෞද්ධ වෙන්න පුළුවන් අන්‍යයාගමිකව වෙන්න පුළුවන් ජීවිතයට බනපදධයක්ක්තියා බුදු හාමුදුර ගැනව දන්නැති අය වෙන්න පුළුවන් මේ සමාජි සමහරයි ඉන්නවා උපපතින්ම බොහොම හිත ශක්තිමත්. සමහරයි ඉන්නවා දවේස චරිත. පුංචි දේටත් වයිඩ බඳනවා. සමහරයි ඉන්නව තමන්ට මොනවා කරත් කොච්චර හිංසාපීඩාරත්. රගන්න දෙේ යාගෙනයි කියලා තමන්ගේ හිත රැකගන්න දක්ෂඉන්නවා. සමහරයින්න කෙලෙස් යටපත් කරගන්න දක්ෂයි. සමහරයි ගැටනෝ පුංචි දේටත් ගැටිනො වෛර බඳයන. අල්පරජක් මහරජක් මේ ලෝක මිනිස්වතර කෙළෙ සඩුුවයින්න කෙස් වැඩියයින්න. හිත හදාගන්න පුළුවන් අයින්න හිත හදාගන්න බැරි පුංචි දේටත් පසුතැවෙන අඩන ඒකෙමෙල්ලිලා ැවි පසු තැවිතවී ඒකෝ සේමයින්නඉන්න. සමාරු තමන්ට කොච්චර කරදර පීඩාවත් හිතරැකගන්න. ඒවයි එකෙක්ක පුද්ගලයන්ගේ සංසාරික කුසලත සසර දක්ෂතා. මේ බමුණු කාන්තාව හිතහදාගත්තා. ඕෝන දෙයක් වෙච්චදෙන්. මම කරේ යහපද්දයක්. මංකරේ පිපාසෙන් කලන්ති හැදිිච්ච කෙනෙකුට වතුරටිකක් දන්න. කමක්නෑ මව මැරුවත් මක් මංකරේ හොඳ දෙයක් කියලා. තමංකරපු යහපත් දේ තුළ හිතහදාගත්ත එච්චරයි. දෙැම් බලන්න පින්පව කුසල් ලකුසල් හොඳනරක වුවමනුවත් ලොකු දැනුමක් නැතිමේ බමුණු කාන්තාව තමංකරේ යහපත් දෙයක් කියෙල හිතහදාගත්ත එච්චරයි. අර බමුණු ගල්ගහල මැරුවා බමුණු ගැනවත් වෛර සිතක් ඇතිකරගන්න නැතුව. තමන් කරපු යහපද්දේ තුළම හිත පිහිටවා ගැනීමේ ප්‍රතිඵලය නින්දෙන් පිබිදිියාවගේ දිවිය තලඉපදුන. දෙවුලෝ ඉපදුන. අන්නේ දිව්‍යාංගනාව තමයි මුගලම් මහරහත්තන් වහන් සිෙටිදා මුණ ගැහෙන්. දෙැ බලන්න සාමාන්‍ය වෙන කෙනෙක් නං වෛර බඳී අර ගල්ගහනායට සාහපකරයි මම් මැරිලහරිමුන්ගේෙන් පලිගන්නවා කෙළ හිතයි. ඔන්න වතුරටිකක්දීල මටවෙච්ච හිනේ ක කියෙ හිතයි. බනී හිතෙන් හරි දේෂයෙන් වෛරයෙන් වෙන කරගන්න දෙයක් නැති වුණා. මනසිං හිතෙෙන් වෛරකර කර තමයි බොහෝ දෙනෙක් මැරෙන්. හිතහදාගන්නවා කියනෙ එක ලේසි දෙයක් නෙමයි. එහෙමට අපිට පේනෝ බනාහල තිබ්බ පමණින්ම හිතහදාගන්න පුළුවන්කමක් නෑ බහෝ දෙනෙකුට. ද බලන්දකොම මේ බෞද්ධනාමෙන් ඉන්න බනහන කාලයක් පංකංකරපු සුදු ඇඳගෙන සාධකාරදිදී පෙරහැරවල්ලොල ගිය න්සලේම හිටපු උපාසක උපාසිකා වෙන්න පුළුවන්. සමහලට පැවිත්ව වෙඩ පුළුව. ගිහිද පැවිදිද කියල නෑ මේ සසිවර දරාගත් අද නැද්ද කියන එක නෙමෙක්. සමහරයින්නවා හිතහදා ගැනීමේ දක්ෂතාවනෑ. කොච්චර බනාහල තිබුණත්. මොන තරන් ධර්මය අහගෙන බණපොත් කියෝනුවා දවසට බණ දෙකතු නහනවා භාවනා කරනවා බහාවනා වැඩ සහන් වොට යනවා පින්ංකාංක කරනවා. පුංචි දේටත් ගැටිනවා. සමහලාට පින්කං කරන්න ගෙහිල්ලා ඔන්න එතන ප්‍රශ්න හදාගෙන්න වෛර ැඳිනවා අර මිනිස්ව එක්කත් ගැටිල්ලා සමට පන්සලේ හාාදුරුවෙක් ක රණ්ඩුයි ලිියායෙන්න්න ඇමිතන්ට කියලා. බලන්න කොච්චර ගැටුම් හදාගන්න ඉන්නත්. එතනින් පස්සේ සමහරලාවට සමර් බුදු හාදුරන්ට බයිනවා ධර්මේටක් බනිනවා හාදුරන්ටත් බනින තමන්ගේ හිතහදාගන්නබේ සමල්ලාට පිංකං කරන්න ගිහිල්ලා. ිපුංචි දවල්ලොල දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් අවුරුදු ගණන් ඒවා හිතේ තියාගෙන පැසෝ පැසෝ වෛරෙන් තරහින් ජීවත්වන පුද්ගලයෝ ඉන්න. හැබැයි බලන්න මේ කිසි බණපදයක් අහල නැති සමහර ශ්‍රාවිකාව බුදුහාන්දුරන්ග කාලෙ මෙවැනි අයිදල තියෙනවා එතකොට අපිට පේනවා හිද්දහදා ගන්නවා කියන එක සමහර වෙලාට අපි නොසිතන පුද්ගලෙක් කාලයක් බණහාන කෙනෙකුට වඩා හිතහදා ගැනීමේ හැකියාවෙන් දක්ෂතාවෙන් දියුණු කෙනෙක් ඉන්න පුළුවන්. එනිසා බනා එසීම වැදගත් හැබැයිඒ අහන ධර්මය ගලපා ගැනීම තමන්ග ජීවිතයට ගලපගන්නවා කියනෙ එක තමන්ගෙදයක්. දැ බාහිරින් අපිට ලැබෙන දේවල් තියෙනවන් කල්්‍යයාන මිට්ට සේවනයයි සත් ධර්මස්ශ්‍රවනය ඔය දෙක බාහිරින් ලැබෙනවා ල අද කොච්චර බනෑහෙනවද බනපොත්පත් අන්තරජාලයෙන් ගත්තන් කොච්චර බනහන්න අද බනම යන නාලිකා ධර්මය ශ්‍රවණය කරන්න අද ඕන තරං අවස්ථාවතින කල්්‍යයාානමිච්්‍ර සේවනයේ සද්ධර්මශ්‍රවණය ලැබෙනවා. හැබැයිඒ කොච්චර බනෑහුවත් අහන ධරමය තමාතුළින් ගලපා ගැනීම තනි කරම තම තමන්ගේ දක්ෂතාවයක්. යෝනිසෝ මනසිකාරය ඒ ධරමයේ තමාතුලින් ගලපා ගැනීම එක තනිකරම තමන්ගේ දෙයක් බාහිර කෙනෙකුට දෙන්න බෑ අන්නේ දක්ෂතාවේ ඔබ තුළ තියෙනවාන්නම් අන්නෝබට ජයගන්න පුළුවන් කොච්චර බණයහවුවත් ඒ ධරමයේ තමාතුලින් ගලපගන්න බැයින යෝනිසෝ මනසිකාරය දෙලා තමාට ගලපල බලන්න බැයින දම්මානු දම්ම ප්‍රතිපදාවකේ දිල්ලා තමන්ගේ ජීවිතේ තුළින් ධර්මය ප්‍රායෝගිකව අදකින්න උසාහ කර නැත්න. ඔබට ජීවිතේ ප්‍රශ්න ගැටලු ඉතිරයේ ඔබ පරදිනුවන්. ඔබට ධරමය ගලපගන්න බැරි වෙනු. බලන්න සමහර වෙලාට කොච්චර බනාහලා තිමුණත් මරනාසන් ලෙඩක්්දුකක් හැදුනහම සමහරු එතනින් පරදිනවා. මරණමංචකි බොහෝ දෙෙනෙක් පරදිනු. ගවල්ල ප්‍රශ්ණ ගැටලු වෙනකොට. ඇයි අපිට මෙහෙම වෙන්න කියල. ඒක ධරමය තුළින් ගලපන්නෑ මේක නීද ජීවිතය කියල. තමන්ගේ ප්‍රියයන් තමන්ගෙන් වෙෙන්වෙනකොට තමන් ආදරේ කනපු අඇය තමන් අතහැරලා යනකොට. ධර්මය ගලපනු මේක තමයි ආරය සත්්‍යය, පියවිප්පයෝගෝ දුක්කෝ. අපපියෙහි සම්පයෝගෝ දුක්කෝ. ජීවිතේ තරහා කාරයෝ හතුරෝ රිසියාකරීව සාමාන්‍ය දේවල්. සසර ඉපදීපදියන තාක්කල් ඒ තමයි යාරය සත්‍යය ඉපදීමම දුකක් ඉපදුනානං ඒ කාන්තල් ලෙඩවෙෙන වයසට යනු කායිකදුක් මානසික දුක් සුසුන්හෙලින් ප්‍රීියන්ගෙන් වෙන්වී අප්‍රියන් සමග එකතුයිීම් කැමතිදේ නොලැබි මේක තම ජීවිතේ හැබැයි ඒ අහන ධරමේ තමාතුලින් ගැලපුේ නැත්නාම් කොච්චර බනැහුවන් තමන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්න ගැටලුවට මෝනදේ අනවස්ථාවෙනකොට ඇයි අපිට මෙහෙම වනේ කියල සමහරු ඒ ධරමේ තියෙන කාරනා එක්කම ගැටිනු. ඒ තමන්ග ජීවිතේ තුළින් ගැලපුුවනං තමන්ට දරමේමයි දකින ලැබෙන්න්නේ ඇතිවන ප්‍රශ්ණ ගටලුවිදිරි මේක නේද ජීවිතේ. මේක නේද ධරමය, මමහපු දරමේම නේද අදමම් මේ අද්දකින්නේ. අන්නේේදේ, ඔබත්තුලින් ගලපා ගැනීමේ දක්ෂතාවෝ බැතිකරගන්න සමහර වෙලාවටමක පුංචී කෙල හිතෙන්න්න පුළුවන් හැබැයි මෙතනින්ම තමයි බොහෝ දෙනෙක් පරදින්න. දැ බලන්න විමානවත්තුයේ සඳහන් වෙනවා දවසක් මුගලම් මහරහතන් වහන්සේ දිවියලෝකෙට වැඩම කරපු වෙලාවේ එක්තරා දි්‍යාංගනාවකෙන් ඔය වගේම විස්තරහන පින්වද්‍යියුදුව මේ තර සැපසම්පත් විඳන්න මොනවගේ පිනක් කරලද. ඒ දිවියංගනාව පුදුම කතාවක් කියන සාමීනේ මම මනුස්සලෝකට බොහෝම දුප්පත් පවුලක නැන්දම්මා සාමයා යනෝ වෙළදාමේ තින් නැන්දම්මත් එ එක තමයි ඉන්නේ. නැන්දම බොහොම සැරපරුසකෙනෙ. ඇම වෙලා එම රන්්ඩු එනවා බණීනවා කොච්චර හොඳ කරත් ඇදයක්මයි දකින්නේ. රණ්ඩුවට මයිෙන්. ඒත් මේ ලේලිය නැන්දම්ම එක්ක හණ්ඩුුවෙන්න්නෙත් නැතුව හිතහදාගෙන බොහොම ගෞරුවවෙන් අරම්මට අම්මේ කියයාගෙන ආදරෙන් සලකගෙන ඉන්නවා. මෙහෙම ඉන්න අතරේ දවසක් සාමීන් වහන්ස නවක් පිණඩ පාත වැඩිය. උන්හන්සිේ වැඩියට පස්සේ බොහොම් හිතර සතුටක් ඇතිවුණා එලියෙන් ආසනයක් පනමුද කවරු හිටින වාමීණිේ මත වැඩ ඉන්න කියලා. එලියෙන් ආසනයක් පනවල ඉක්මට ගිහිම් බැලුවා වලදේ සූරලවත් බත් හැන් දක්කත් ගන්න දෙයක් නෑ ඊට පස්සේ මතක්කුුණා නැන්දම්මගේ කාම්බරී තියනවා උක්්දඩු දෙකක් දැන් නැන්දම්මත් ගෙදර නැති වෙලාව කමත් නෑ මං ආවට පස්සේ අම්මට මේක කියනවා මට බැන්නත්කමක් නෑ මේ උක්දඩු පූජාකරපු පිනමං නැන්දම්මට අනුමෝදංකරවනවා කියලා මිය ොම ු්ක් න්න කෙලා ඉක්මට අර උදනු දෙේකරගෙන මිරිළ භාජනයකට උපපැණිටික මිරි කළ ගත්තා. අරගෙන ගිහිල්ල සාමීනී ඔබහන්සගේ පාත්තරයට මට මේ උපපැණිටික පූජාකරා අවසරයි කියලා අර පාතරයට උපැණිටික පූජකර. බොහෝම සද්ධාවෙන් හිත පහදවාගෙන දනගහල වැද. උන් වහන්සේ මේ උපපැණිටික වලඳලා පින් අනුමෝදන් කළ උන්හන්සේ වැඩිය ච්චරමයි ජීවිතේ කරගන ලැබිච්ච පිංකන් දැම් බලන්න සමහරයකි ජීවිතවල ඔබ දැකල ඇතිව හේන් ඔල ජීවත්තෙන මිනිස්ු අපේ රටේ ගත්ත බොහොම දුස්කර ගම්මානවල මුළු ජීවිත කාලෙම ඔටටු එන්නේ ජීවිතේ ගැටගහගන්නෙක්කු හේනක් කොටා ගන්න හම්බ කරගන්න සමට අලි කරදර නොයේ ප්‍රශ්න ගැටලු ජීවත්වෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මලාට පන්සලකට ගිහිල දානයක් පූජකරගන්න හරි යාසයි. ඒත් ධානයක් දෙනවතියා තමන්ට වේලක් කැරවේලක් කාගන්නවත් විදිහක් නෑ. හේ නක්කරත් සමහන්ලාට මොනවා හරිෙක්කෝ වගාවල් සත්තුන්ගෙන් හරි විනාස වෙනු. නිතර වන සතුන්ගෙන් කරදරපීදා. එතවන මේ වගේ මුළු ජීවිතේම දුක්කම විඳින මිනිස්සුඉන්නවා. ඒ අතර ඉඳදලා හිටල හරි ගමක්කට කැලේකට ස්වාමීන් වහන්ස නමක් පින්ඩ පාත වඩින වෙලාවක හරි ගෙදර තිබිච්ච දෙයක් අඩුගානේ බත්හැන්දක් හරි පූජ කල හිත පහදවා ගත්තොත්. සමහරයි ජීවිතය ලොකු පින්කමක් නොවනත් ඒ පිනම හිතහිත අවෙන කරන්න දෙයක් නෑ. කොයි වෙලෙත් හිතනවා හනිමං මේ වගේ දානෙටිකක් පූජකරා. ම බත් හැන්දක් හරි පාත්තරයකට පූජකර අනේ සාදු කියලා ඕකම හිත හිත ඉන්න ඉන්න. දැන් අර ලේලිය මේ ගැනම හිතහිත පුද්දුම සතුටෙන් හිටිය මෙන්න තිකවෙලා කනකට නැන්දම්වාගෙදර. ආපු ගමම්ම දැම්මේ උද්දන්නු දෙක දැක්කොත් එහෙම නෑ කියලා මායක රන්්ඩුවටෙයි ඒ නිසාෞක්කොටෝම කලින් මේක කියලා නැන්දම්මට මං පින් දෙන්නෝ නැ කියලා කිව්වා මේ අම්ම හිත පහද වගන්න හදමල්ලු කූ පින්ංකමක් කර. අම්මගේ කාම්බරේ තිබිච් උක්්ධනු දෙ කාරගෙන මම් පිින්්ඩපාති වැඩමකරපු ආරයන් වහන්සේ නමකට උක් පැණිතිකක් හදල පෝජා කර අම්ම මේ පින් අනුමෝදන් වෙන්න කියලා අනමේ ලේලිය සන්තෝසය මේ කරපු පිනකිව. බලන්නර නැන්දම්මක් කොච්චට දුෘෂ්ටද කියලා තීකාගෙන් අහලද මගේ කාම්බරේ තිබ මගේ උක්දනු දෙක ගත්ත කියලා බැනලා ඒමොහොතේ එතන තිබිච්ච. පුටුවක් කරගෙන උසල ගැහවා. සමහර වෙලාට මරන්න ගැහුව නොවෙන්න පුළුව. නමුත් ඒ ගහපු පාර හිසි වැදිලා එහෙම වැැදගෙන වැටු නා සමට ූ බිම වැදෙන්න්න පුළුව. එක්කවර වැදිච පාට වන්න පුොළුව මොකක් හෝ කරුමිකට අර ලේලියමිය ගියා. දැන් බලන්න සමහර සිදුවයින් ඔබ පහුගේ කාලාවල අහලා ඇති සමහරලාවට දරුවට දනුව මක්කරන්න හිතාගෙන කොස්සිෙන් ගහන්නි සමහරලාවට ළමය අමරන්න ගහනව නිමේ හැබැයි ඒ වැදිච්ච පාරට දරුව මිය යන. එදකොට මේ වගේ අනතුරු විපත් ජීවිතවල මිනිස්සුන්ට සිද්ධ වෙනවා. අර ලේලිය මිය ගියා අර වැදිිච්ච පාරට නැන්දම්ම ගහාව පාරට. හැබැයි තමන්ගේ හිසට පහර දෙන කොටත් අර නැන්දම්මා බනින කොටත් ඇදගෙන වැටිලා පනයන කොටත් නැන්දම්මට වෛර කරගෙන සාභ කරගෙන මම පලිගන්නවා කියයාගෙන මැරුන්නේ අන්න වෙනස. ඒ හිතහදා ගැනීමේ දක්ෂතාවේ මේ ලෝකෙ කලාතුරකින් කෙනෙකුට පිහිටන පුදුම හැකියාව. නින් දෙෙන් පිවිදිියාවගේ දිවියලෝක ඉපදුනාමේ දිවියංගනා. ඇයි හිතේ තිබුණේ අර උද්ධනු දෙක ආරයන් වහන්සේ නමකට පෝජා කළ රැස්කරගත්ත පින ඒ ගැනම තමයි මතක්කුණේ. තමන් ඇදගෙන වැටිලා අන්තිම හොස්ම පොද යනකොටත් හිසට කොච්චර වේදනාවක් ඇති වුනත් මරණ මංචකේත් නැන්දම්මටවත් වෛර කරන්න ඇතුව. කරපු පින සිහිපත් කරගෙන මිය ගියා නින්දෙන් පිබිදියාවගේ දිවියලෝකෙ පහළවු. දැම් බලන්න මෙවැනි සිදුවී. ඔබට පේනවා මේ වගේ සිදුවීමක් දෙකක් මේ වගේ කතා ගොඩක්තියන විමානවත්ව කියන පොතව බාරගෙන කියවන්න. මේ වගේ සිදුවීම් සිය ගානක් සඳහන් වෙනවා එකන එකට වෙනස් සිදුවීම්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලි මුගලම් මහරහත්තන් වහන්සේ සමහර වෙලාවට යුරදි බල සම්පන්න වෙනත් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෙවිවර මුණ ගැහිච්ච සිදුවී එයාගේ ජීවිත කතා සඳහන් වෙන තොරතුරු. එදකොට අපිටේ තොරතුරුවලදි පේනවා බොහෝ දෙනෙක් ලොකූ පින්කංකරලන්නෙමේ. ංචිපිනක් එක් වතුර ටිකක් පූජ කළ බත් හැන්දක් පූජා කරලා. මේ වගේ අනතුරක් විපතක් සමහර වෙලාට එහෙම අනතුරක් නොවනත් හෙයයකනො සාමීනයේ මම නිති පන්සී රැක්කා. මං බොහොම පහසත් කෙනෙක් නෙේ මට ලොකෝ පින්කංකරගන්නඩ බැරි වුණා නමුත් මං විසිකරන්න ගිය පිට්ටු කෑල්ලක් ආර්රයන් වහන්සේ නමකට පූජ කර මං ඒකම හිත හිතා හිත පහද වගත්තා. මට මරණයට පත්වෙන වෙලාවෙත් මතක් වුණේ ඒ පින මයික. එමනං අපිට පේනෝ ඔබී ජීවිතය දැන් ඒ දෙවිවරු දිවයාංගනාව කොපිට්ටු කෑල්ලක් පූජ කරලා උක්්දණ්ඩක් පූජ කරලා වතුන ටිකක් පූජ කරලා ඒ පින සිහිකර කර සිහිකර කර මිය යන මොහොතෙත් ඒක බලවත් කරගන්න පොළුවන් ගුණානං ඔබේ ජීවිත ගැන ඔබහිතන් අද වගේ මේ වගේ කාලෙක ඔබ කොච්චර බණහනවද. බ කොච්ච පින්කං කල ඇද බෝවගේ දේල්ලද කරන්නේ. ඔබ මහා පින්ංකං කරලා ඇති කටින පින්කං කොච්ච කර ගත්තයින්නවා. මහා සාංගීකදාන අටපිරිකර පූජා ඒළඟට විහෙර විහාරස්ථාන ගොඩනගන්න බුද්ධ ප්‍රතිමා වහන්සේලා පෝජ කරල්ල බෝධි ප්‍රාකාර හදල චෛත්‍ය හදන්න සමහරවෙලාවට ශ්‍රමදාන දවසමග හිල්ලා. ඒ ඒ ස්ථානුවල පූජන ස්ථානවල පින්කංවුවලට සම්බන්ධ වෙලා දාඩිය වගුරෝල. ඔබේ ජීවිතය කරගත්ත පින් කන්දරාව ආපසට හිතන් මොන තරම් පින් ගොඩක් අද අපි කරගෙන තියෙනවාද. හැබැයි බොහෝ දෙනෙකුගේ ස්භාව අපිට පේනවා ඒ පින්කං කොච්චර කරගත්තත්. සමහරය ඒ පින සිහිපත් කරලා අවශ්‍ය වෙලාවෙ පින ගලපගන්න හිත රැකගන්න ඒ පිනම බලවත් කරගන්න බොහෝ දෙනෙකුටට බැරිවෙනවා මරනාාසන්නම හොතේ. පිංහතුනේ ඒ පිණිසෝභ කළ යතු දෙයක් තියෙනවා. ඒක ධරම මේ බුදුහාන්දුරෝ පෙනවා භාවනාවක් හැටිරේකට කියැන ති්‍යගානුස්සති භාවනා. ඔබ කරපු පින්කන් නිතර සිහිර භභාවනාවක් වසිෙන් හිතේ වඩන්න පුරුදුවෙන්. ඔබ නිතර නිදාගන්න ගියත් හි තන්න ම මේ වගේ පින්කරගත්ත කෙනෙ. ැ අසාක් කරලා හම්ර ඔබ ගිහි ශ්‍රාකයෙක්නම් උඩේ ජීවිතේ ඔබ අස්සාවක් කරලා දහඩිය වගුරෝල සාධාරනුවව ධාර්මිෂ්ට උපයා සපයාගන්න කෙනෙක් නම් ඔබට ඒ තුළ හිතන්න පුළුවන් මම කොච්චර ප්‍රශ්න සමමාලාට පවල්ලවල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අයතුරූස් ජීවිතයේ දහසකු තවශ්‍යතා තියෙද්දී දුක්මහන්සීලා හම්බ කරගඇත දේවල්මං අනුන් වෙනුවෙන් දන්දී ලා තියනවා. බද්ධ සනය වෙනුවේ මේ විදිහට පිින්කාං කරල තින මේ වගේ පූජාවල් කරතින මං මේ වගේ පින් කරගත්තා. කොච්චර දෙයක් ද මොනතරන් ලාපයක්ද. මේ දඩුවමකට බඒවත් රජුරුවන්ට බයවත් කවුරුත් දඳුනෙ නැත්නම් මරණුව කියලා බය කරලා මරණ බයේවත් එහෙම දදුන්න නෙවෙේ. මං මේ වගේ පින්කාං කරගත්ත සද්ධාවෙන්මයි, කර්ම කරම්පල විශ්වාසෙෙන්මයි, පින්පාව විශ්වාසයෙන්මයි. මන් මෙහෙම පින්කරා මෙහෙම පින්කරා කියලා ඔබේ ජීවිතයේ කරගත්ත පින සිහිකල්ලා සිහිකල්ල බලවත් කරන්න ඔබ දක්ෂවන්න. එක භභාවනාවක් වසිෙන් වඩන්. ජැගු බහල ඇති ඉස්සර මිනිස්සුන්ට පින් පොතක් තිබ්බ කියලා. තමන් කරපු පින්කංඒ පොතේ ලියනොයි න කෙෙනෙකට හිතෙන්න්න පුළුවන් ඔයේ පොත්වො ලියාන්න මොකද කියලා. පිගතුනේ අපේ ජීවිතවල සාමා්‍යස භාවේ තමයි කාලයක් යනකොට අමතකවීම කියනෙක් සිද්ධ වෙන. ඒක නිතර සිහිපත්කරී නැත්නම් අමතක වෙලා න ධර්මී බුදුහාදුරපිෙන අසජ්්‍යාය මලා මත්තාන් කියනු. නිතර සිහි නොකරනොකට සජ්්‍යායිනා නොකරනකොට මල බැදෙන. අමතක වෙනවා. එනිසා නිතර නිතර සිහි කරලා බලවත් කළ සජ්්‍යහයනා කරලා ඒ මතකය අලුත්කරගන්න කිය. ධර්මී වඋනත් එහෙමයි. අපි නිතර පුරුදු නොකරනොකොට තිික ටික ටික ටිකේ කාමතක වෙනවා තැන් ඔබේ ජීවිතේ ඔබ කරපු පින්ංකාං සමහරලාට ජීවිතේ ආපස්සට හැම පිංක මක්ම අපිට මතකතියාගෙනින්ට බැ අමතක වෙනවා හැබැයි ඔබ ඒක පොතක ලියල තිබ්බන ඔබ සමහරලාට පොතක ලියල තිෙන ම මේ වගේ පිංක බක් කරා අදමං මේ වගේ ධානයක් පූජකරා අදමං මේ විදිහහි බනක් කැහුව අදමන් මේ වගේ ධර්මදානමේ පින්ංකමක් කරා තවබොහෝ පිරිසකට බණහන්න සැලැස්ව මං බනපොතක් පරිත්‍යා කර අදමන් ස්වාමීන් වහන්සේ නමකට සිවුරු පූජාවක් කර අට පිළිකරක් පූජා කර අදමන් බෝධි පූජාවක් කරා අදමන් චෛත්‍ය මළුව දනය කරා. අදමන් මේ වගේ පිින්කමක් සහල්ලාට කෙනෙක්ර වන්න්නලි සෑය වැදල ශ්‍රීීම හ බෝධීන් වහන්සේ වඳනා කළ අටමස්ථාන වන්දනා කර කරගත්ත පින්කමක්. ම මේ වගේ කිරිය හාර පූජාපිංක මක්ක්‍රම මේ වගේ අෞශ්‍යධ පූජාපිංකමක්කර ජීවිතය. ඊළඟට කෙනෙගෙ ජීවිත, දඹදිය වන්දනා කරාන. එයා සිහික නොමම් මේ වගේ සතර ස්ථාන සතර අවිධහිත ස්ථාන අපි බුදුරජාණන් වහන්සේ මවකුසි බිහිවෙච්ච ඒ පින්බිම ලෝතුරා සබුද්ධත්තයට පත්වෙච්ච වජිරාසන පුුණ්්‍යභෝමිය ප්‍රථම ධර්මදේශනා කොට වදාල සිපතන මිගදාය පින්බිම. බදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාල කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යහානේ මං මගේ ඇස්තිකින් දැකළමම් මේ වගේ පින්ංකර ගත්තවන්දනා කර හෙදකොඩි ඒවගේ උබ කරපු පින්කන් නිතර නිතර සිහිකරන්න අඩුගානෙ පොතක ලියල හරි දැන් අද තාක්ෂණය දියුණුයි ඔබට පුළුවන් අද බොහෝ දෙනෙක්ගේ පෝර්ණ එකක් නැති කෙනෙක් හොයාගන්න වකනි එක අදහරරි අමාරුය උබ පාරක බලන්න බස්සෙක යන්නකොට පෝර්ණ එකක් බොහෝ දෙනෙ හැමෝගේ මතයේ ජංගමදුර කතන ඒවට ඇනෑන ඒත් එක්කම තමයි බොෝ දෙන ජීවත්තය ඔබට පුළුවන් ඔබ කරන පින්කං චායාරූප හැටියට හරි එකතු කරලා ඒවා පින් පොතක් හදාගන්න ඒවා මතක සටහන් හැටියට එකතු කරන්න කරපු පින් කුසල් ලේවිදිහට රැස් කරලා සිහි කරනකොට කාලයක් යනකොට ඔබට අවුරුදු ගානක් ගිහිල් ලාපස්සට බලනකොට මම් මේ වගේ පින්කරා මම් මේ වගේ පින්කරගත්තා. ඒ පින්තූර බලනොකට ඔබට ආපහු ඒ පින්කන් සිහි පත්වෙනෝ බලවත්වෙන. පින්හතුන ඉස්සර වයසට ග අම්මල තාත්ත ලාච්චිල සීයල සමහරලාට තමන්ගේ. අපේ මේ ඇස් හැමදාම අපිට අකුරු කියවන්න හැමදාම පෙනීම තියෙන නි සාහරුන්ට වයිස යනක ැස් පෙනීම ැති වෙන. අඩි පාච්චිර සමට කාලයක් යනකොට ඒත් පෙනීම නැතිවෙන්න්න පුළුවන් කං ඇහනේ කඩු ඉන්න පුළවා. අපි ධර්න්නේ නෑ සමහරලාවට අපිට මේ ඉන්ද්‍රියන් මේ ජීවිතයේ කවද කොතන කොයි විදිහට මොන වගේ අපි ටෝන විදිහට මෙ පවත් අන්න බෑ සමහර වෙලාවට ඇස්පෙරුන් නැතත්. වයිසකම්මල තාතල ඉස්සර දරුවෙකට මොනපුරෙුට හැකි වනේ පපුතේ මට ඇහෙන් ෝක කියියෝ පං කියය. ඒ කරපු පින් සිහිකරකර සාදුකාරදිදී සතුටනාා ඒක තුළ වනේ පින බලවත්වෙනේ. එනිසා බුදුරජාණන් වහන්සේම පෙන්නනුවත් තුන්සිත පහදවා දන්දෙනවා කෙලකන්. ඔබ පිංකමක් කරන්න කලි හිත පහදවගන්න. පින්කම කරන වෙලාවෙ හිත පහදවගන්න. ඊළඟට කරල් අවස්කන්න වුනාාට පස්සේ මරණ මංචකයේ දක්වාම සිහිකර කර. බලවත් කරන්න පුළුවන් දත්වා අත්ත මනෝහෝති. කරපු පිනක් ගැන සිහිකරන්න සිහිකරන්න ඒ පින බලවත්වෙනු. මං මෙහෙම පින්කරා ම මේ වගේ පින්කරා මග ජීවිතේ ම මේ තරම් පිංකරගත්තා කෙළ හිතන්න. එහෙම හිතන්න හිතන්න පින බලවත්වෙන. දවසක් එක සේවිකාවක්. මේ සේවිකාව බොහොම දනවත් සිටු පවුලක ගෙර හිටපු වැඩ කාරිය එතකොට ඒ කාලෙ මේ වහල්ලු වගේ වැඩගත්ත එවැනි සමාජික්‍රම බුදුහාන්දුරන්ගේ කාලෙ ඒ සමාජවල තිබිලා තියෙනවා එතකොට මේ සේවිකාව කොච්චරාසවනත් බනහන්න නිදහස පිහිංකමක් කරන්න තමන් අවස්ථාවක්නය තමන්ග මුළු ජීවිතයේම බැලමැහැවරකංකරගෙන දාසකංකරගෙන ජීවත් වෙච්ච දාසයන්. මේ නිවසේ තිබිච්ච කල ආහාර සකස් කලා දීලා හවස්සෙන කොට පිළුණුුවේගෙන යන පිට්ටු කෑල්ල. මේක විසි කරන්න කියලගි එතනින් වඩිනවා සාමන් වහන්සෙනවා. ඒ වෙලාවේ මේ විසිකරන්න හදනකොට මේ සාමීන් වහන්සේ දැක්ක මේ කෙනා මේ පින බලවත්තුනොත් සුගතිී යන්න තරම් මේ පින බලවත් කරන්න පුළුවන්. මේ සාමීන් වහන්සේ යරුදි බල සම්පාන රහතන් වහන්සේ මක් උන් වහන්සේ ෙන නැගනී. විසිකරන්නේ යනදේ මගේ පාතරයට පූජකරන්න හැබැයිඒ කියපු හැනිින් මේ දාසිය කැමති උන්නෑ පූජරන්න මොකද මේක පිළිුණුවේගෙනය නන්දය උන්න්නහන්සේලාඟට ගිහිම් පෙන්වා ස්මීනේ මේක උබබහන්සේට වලඳන්න සුදුසු මට්ට මේ නෑ මේක පිළුණු වේගෙන යන මං මේ විසිකරන්නේ යන දෙය ඒ වෙලාවකීවා හිත පහදවාගෙන නැගනිය පූජකරන්න කමක් නෑ මං අවසර දෙන උණහසගේ අවසරයෙන් අර විසිකරන්න ගියදේ පාත්තරයට පූජකර ධනගහල වැද. හැබැයි උණහන්සේ ඒ මොහොතෙම ඒ අසල අර දාසයටට පේන විදිහටම ඊ ටික් එහා පැත්තිෙ ගහක්කයටට වාඩි වෙලා මේ පිට්ටු කෑල්ල වැලඳවා. ඒ අර හිත පහදවන්න. ඒ දිහා බලාගෙන් අනේමේ ආරයන් වහන්සේ මං පූජාකරපු මේ පිට්ටු කෑල්ල ිකල්රන්න නැත්ව න්හන්සේ වැලඳදු වනේ සාදු සසාදු කෙල හිත පහදවා ගත්ත. තැම් බලන්න මේ හිත පහදවා ගැනීම කියන කාරණය අද මේ ධර්මදේශනා පුරා මමඔට සිහිපත් කරමේ කාරණා. සාමාන්‍යෙන් ඔබොම හිතන්න සමහරුන්ගෙ මේ හිතන ක්‍රමේ තියෙන වැරැද්ද. පින්කන් කරන්න ගිහිල්ලා කරපු පින්කමට වඩා සමහරෝ ඒ පින්කමේ තියන අඩු පහඩුවම හිත හිතා ඉන්න. බලන්න සමහරවෙලාට වෑන්ජන හතර පහකික් අරගෙන ගිහිලා දාානනි පූජ කරන. ඒ ධනි පූජ කරනකොට අපි හිතම ස්වාමින්න් වහන්සේ නමක් අහනවා මේ රතුහාල් බත් නැද්ද අනනම් බැරිියවුණ අපි සුදුහාලුලින් තමයිකිෙන බත්්ටිකද හදාගෙනයි. ආ කමක් නේහන පූජ කරන්නෙල උන්හසේ වැැදුවද මුොච්චරයි. නේ පින් දුන්න පින්ක ඔොක්කොම කර. සමහරයින්නවා අරකරපු පින්ංකම ඔක්කෝටව වඩා දැන් ඇවිල්ල හිතන්නේ. හයුෝ අපිට අමතක වඋුණා රතුහාල් බට්ටික කදාගෙනයන්. ඔන්න දැන් ඕකම හිත හිතයින්. සහරලාට අ පින්කම කරන්නගේ ලිහිතම එතන වෑන්ජනයක් බෙදනකොටයි ෑන්ජනය මොනෝ හරි යිස්කහක් කරි තිබ්බා එක්කෝ මො හරි ුද හදල දැන් දල්ලෙෙනකොට කොඩ පිළිුවේගෙනග හිල්ල කියල. දැන් මේකතම හිතන්නේ. පිළුණු වෙලා අපිට අකුසලයක් වුනාා දන්නන්නේ අන අපිට පවපිරුණත් ඔය වගේ පුංචි දෙයක් සමහර වෙලාට අකුසල් නොවෙන දෙයක් මේ අකුසලයක් කියලා හිත හිතා ඒකෙම එල්ලි ලාඉන්න අය කොච්චරයින් වද බලන් මේ හිත හදා ගැනීමේ දක්ෂතාවකන් ලේසි දෙයක් නෙමේ දැම් බලන්න අර සේවිකා පූජකරයේ විසි කරන්න කියදයක්. වෙන කෙනෙක් නම් ඕක පින පැත් නෙමේ හිතන්නේ යෝ පිළුණුවෙච්ච් පිටු කල්ල පූජ කරල මං කරගත් අකුසලේ හයෝ උන්වහන්සේටක මට කරුමයක් වුණා අකුසල යන්නේද ඒ පින පැත්තන මේ හිෙනම් හිතන්න නමුත් උන්වහන්සේගේ කැමැත්තේ උන්හසේ අවසර දුන්නා නැගනය ඔයි විසිරන්න යනදේ පූජකරන්න ස්වාමීන්‍ය පිළුණු වෙල කමක් නෑැකව ඒ අවසරින් පූජ කරන්න මේ සේවිකාව ඒ පිනම සිහිකර කර හිතාදාගත් මරණ මං්චකෙත් ඒ පිනම බලවත්තුනාා ස්වාමිනිිමන් ඉින්දෙන් පිබිදියාවගේ දිවිය තල ඉපදනා කිය. දැම් බලන්න මේ වගේ සිදුවීම් දිහා බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිය ඒ කාලෙ මහරහත්තන් වහන්සේල වැඩසිටිය කාලෙ, උණහන්සේලා දඹදිියු තලයේ සිසාරා. චාරිකායි වැඩමකරේ මෙන්න මේ වගේ පින් ඇති අය. උණහන්සේලාව දර්ශනින් පවා. සමහරු ගම් නියම් ගම්පුරා බුදුරජාණන් වහන්සේ යුතුන් සියගණන් වඩිනෝ. ඒ මඟ වඩිනකොට සමහර ගම්මානවල ඈත පලාාත්වොල දුගී පැල්පත්වොල ඉන්න මිනිස්සු. ඒ බුද්ධ දර්ශනෙන් පවා අනේ සාධූ කියලා හිත පහදවාගෙන වන්දනාක උච්චරයි ජීවිතය කරගත්ත පින. සමහරු පිපාසිෙන් ඉන්න කෙනෙකුට වතුරටි කක් පෝජකර. සමහරලාට තමන් කකාහිටපු කොටස දෙන්න දෙක්නේ ගිහින්කින අනේ ස්වාමීනින් ෙදර ති එන්නෙම ඉතුරවෙච්ච ඩංකුඩ ටිකක්. කමක්නෑ පූජ කරන්න කිය. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරන ආරයන් වහන්සේලා මුල කොටසහෝ, මැදකොටසහෝ අග කොටසහෝ. ඒ ඕනෙම දෙයක් උහන්සේලා හිත පහදවාගෙන පිළිගන්න පූජ කරන්න කියලා. ඒ නිසා, ීම බත් හැන්දෙන් අපි ුද්ධ පෝජාව පූජකනකොට අපි සද්ධාවෙන් ගෞරුවෙන් සහර ලුණු ඇඹුල්ුවත් බලන්න නැතුව අගග්‍රම කොටස පලවෙීම බත්හැන්ද අපි බුද්ධ පෝජාවට පූජකරන එක අපි සද්ධාවත් එක කරන දෙයක්. හැබැයි සමහර වෙලාවට අපි හිතමු ගෙදර උදේ ව කියලා කෑම කාල ගෙදර කට්ටියත් කාලා වලන්දී ඉතුරු වෙලා තියෙන අගටික මෙන්න සාමීන් වහන්සේ නමක් දවල් වෙලා පිණඩ පාතෙ වඩිනවා ඉර අවරටයන්න පෙර උණහන්ස පිඩ පාත වඩින්. එතකොට ගෙදර දැන් අලුතෙන් වෙන්කන ලවත් වඩිය කියලා බලාපොරොත්තුවකින්වත් නෑ තියෙන්න්නේෙ අර ඉතුරුුවවෙලා කාලඉවරලා ඉතුරුවෙච්ච ලදතය අඩියටික. ඒ වෙලාවේ ඒ ටිකත් උන්නහන්සේලා පිළිගන්නවා. ආමි දංකුඩා පිට එපා පිට පලවෙනි හැඳ එහෙමෙකක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයන්. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂ න්හන්සේල වැඩ සිටිය කාලේ උන්නහන්සේලා එක තැනකේ කාරාමික වස්කාලි ධර්මී පොරුදු කරා අනිත් කාලවල උන්නහන්සේලා චාරිකාය වැඩියේ මෙන්න මේ වගේ ලක්සග සංකයාත් අසරන මිනිස්සු දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන්. උන්නහන්සේලට බත්හැන්දක් පූජකරත් වතුරටිකක් පූජකරත් උක්දන්ඩක් මිරිකළ පෝජකරත් දර්ශනින් පවා සමහරවෙලාවට සාදු කාරයක්ද්දීල වන්දනාකරගත් අනීමේ මිනිස්සුන්ට ජීවිතේ. ඒ පිනස් සිහිවුුණොත් සුගතියක යන්න හරි ඒක උපකාර වෙනවන් නොවිද කෙනේ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙනෙදා චාරිකායි වැඩමකරේ. ඒ කාලි ඒ දර්ශනයෙන් පවා උන්නහන්සේලාට වන්දනා කරල දන් හැන්දක් පෝජ කල ඒ සිදුවීන් වොල ජීවිතේ. රෝජනගත්ත සුගතයේ ඉපදිච්ච ශාවකව බොහෝ පිරිසක් ගැන ධර්ම කතාවල අපිට අහන්න ලැබෙනු. එනිසා අදාපි මේ ජීවත් වෙන කාලෙ. එදා හිටපු ශාවකයන්ට වදා අදාපිට බනහන්න ලැබෙන කාලය. එදා සමහර වෙලාවටේ ගමකට සාමීන් වහන්සේ නමක් වැඩම කරලා ඒ දේශනාකරපු එක ගාතාවක් එක බනක් සමල්ලට එක් දේශනාවක් තමයි මුළු ජීවිත කාලෙමේය අහලතිය. අදාපි? අසූ හාර දහසක් ධර්මස් කන්දේමාද බනාහන්න කියවන්න බනපොද්ද කොච්චර බණහනවද. අද බාහිනින් ලැබෙන දේවල් අපිට උපරිමෙන් ලැබිලතියෙන්. හැබැයි ඔබ මතකතියාග නඔබතු ලැතිකරගත යුතු වැදගත්මදේ යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම ප්‍රතිපදාවයි. අන්න ඒ දේවල් ඔබතු ලැතිකරගට නැතිනිසා තමයි ප්‍රතිඵල නැතිවිවෙලාතය දධර්ම නැති නිසානමේ. ල්යානමිට්සේවනයත්තිී නො ධර්මයක්ත්තියන ඇති තරක්. ඒ අහන ධර්මයේ තමාතුලින් ගලපගන් අසීරු අවස්ථාව ධර්මී හිත පිහිටවන්. හිත රැකගන් එක ඔබට කරන්න පුළුවන් දෙයක්. බාහිලින් කෙනෙකුට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන් සිට පවා කරන්න පුළුවන් මගපෙන්න්නන්ට පාර කියන්න විතරයි. ඒ කියන දේතුළ, හැසිරීම අනුගමනය කිරීම දම්මානුදම්ම ප්‍රතිපදාව යෙදීම යෝනිසෝ මනසිකාර තනිකරම ඔබ සතු ඔබේ දක්ෂතාවය. අන්නේ හැකියයා වැැතිකගත්ොත් ඔබටත් මේ බද්ධසාාසනින් ප්‍රියෝජන ගණ්ඩ පුළුව. තිගෙහෙමන අගව බැම දෙනාටම. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන්වෙන්න පෙර සද්ධහාදීගුණ ධර්ම දියුණු කරගෙන්. උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න ධර්මීමම ප්‍රතිඵල ලබාගන්න. වාසනාව බැහැම දෙනාටම ලැබේවා ලැබීවා ලැබීවා කිය අපි ආශිර්වාද කරනු. පංහතුනී ධර්මදේශනාව අවසානෙත් අපි ඔබට සෙහිපත් කරන්නට දෙෙනවා. අපි ධර්මදේශනා ආරම්භේදිත් ඔබට සිහිපත්කරා, හොරණ සීලස්වාරණ පිම්බමේ. බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමේට අප ඉදිකරන්නටේ දුණු අඩියක සියත්තිහක පමණ උසකින් යුක්ත. ඉතාම සුවිශේෂයේ නිර්මාණ රැසකින් යුක්ත මෑත යුගේ සම්බුද්ධ ශාසනයට පූජාවෙන චෛතිරාජාණන් වහන්සේලා අත්තරින් ඉතාම අලංකාරවත් නිර්මාණ රැසකින් යුක්ත පූජනය චෛත්‍යයක් බක්කුල මහා සෑමේ උතුම් බක්කුල මහා සෑයි. කොත් වහන්සේ පළඳවල චෝඩාමානික්ක තැන්පත් කරලා කොත් නිරාවරණය කරමින් සම්බුද්ධ ශාසනයට මහා සෑ පූජා කිරීමේ පිංකම. මේ පෙබරවාරි විශසයෙක්වනිදින් අපේ ජන්මදිනයට සමගාමීව. ඒ විසියෙක්වෙනිදා සවස තුනට බක්කුල මහාසෑ රජාණන් වහන්සේ අභියස තාමත් අලංකාරවත් පින්කම්මාලාවක් සමගින් සිදු කරන්නටේදෙන්. තිය නිසා ගුවනීම් මල්වාර් සාවාරන් විහිදෝමින් සබ්ද පූජාදී විවිධ නේකවිද පූජාවන් සමඟ මේ උතුම් බක්කුල මහා සෑයි සම්බුද්ධ ශාස්සනීයට පූජා කන පින්කම සීලසවාර්ණ පිින්බි මේ පැවැත්වෙන. තිේ දින තුනපුරා අපිෙබරවාරි විසියක විසි දෙක විසි තුන. දින තුනක් පුරාම මේ සෑ සම්බුද්ධ ශාසනයට පූජාකිරීමට සමගාමියෝ පින්කම් මාලාවන් ධර්මදේශනා, ආදී පින්කම්පවැත්තෙනවා, ඒ අතර පෙබරවාරි විසයක් පනි ද උදෑසන පටන්. නෙලිගළ ජාත්‍යන්ත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සිට මහනුවරින් තාම ගෞරෝණිය වැඩම කරවන්නටඒ දෙෙන සර්වච්ඥ ධාතුන් වහන්සේලා කේෂධාතුන් වහන්සේලා බොෝ මහරහතන් වහන්සේලාගේ මහරහද්ධාතුන් වහන්සේලා. සියසින් දැක වැඳපුදාගන්න දින තුනක් පුරා බක්කුල මහන්සෑ ගරභය තුළ සැදැහැවතුන්ට අපි අවස්ථාව සලසල තියෙනවා. තිය නිසා පෙබරවාරි මාසේ විසේක විසි දෙක විසිතුන. බොහෝම සද්දහාවින් බුදුන් දකින්න සියසින් බුදුහාන්දුර දකිින් එනවා. මහරහත්තන් වහන්සේලා සියසින් දකිනවා. විසේසෙන් බක්කුල මහරහතන් වහන්සගේ මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුරන් වහන්සේලා දැකල වැඳපුදාගන්න. ඒ උතුම් පින්කම් මාලාාවට එකතු වෙන්නේ වගේ පැබරවාරි විසියක උදෑසන ලේදන්දීමේ මහා පින්කමක් සිදුකෙරෙනවා ඒ සඳහත් සැදැවතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒේ වගේම දින තුන පුරාම සවස්කාලි සිදුකරන සෑවන්ධනා පින්කම් විශේෂ ධර්ම දේශනා පින්කම්. ඒ වගේම උත්තම ධාතුන් වහන්සෙලවෙනුවෙන් සිදුකරන කිරිය ආහාර පූජාවන් දිතිත්වඇන්ජන පූජාවන් ආදී පින්කම් රැසක්. දින තුනක් පුරා. බක්කුල හස සරජාණන් වහන්සේ අබි පැත්වෙන ඉතින්ගේ පිංකම මවුලි මංගල්ලෙ තමයි පෙබරවාඩි විසියක හවස තුනට සෑ සම්බුද්ධ ශාසනයට පූජාකරන පින්කම තිය අපි නෙත් ශ්‍රාවකු බැහැම දෙෙනටම සිහිපත් කරනවා. බොහෝම සද්ධාවෙන් සෑයක් ශාස්සනයට පූජාකරන පින්කම සියසින් දැක පින්පුරාගන්න සීලස්ුවරන්න පින්බීමට එකතු වෙන්න කෙලාපී සිහිපත් කරන්නටේදෙන ඉතින් එහමනං අදම මේ ුතුම් ධර්මාශ්‍රවනය ප්‍රැස් කර ගත් සියලුපින්. සියලු දෙවියෝ සාදු කාර්දිදිීමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව අසයිසුරු. වර්ධනය වේවා සියලු දෙවියන්ගේ පිහිට ැවරනො බැහැම දෙ නාටමත්. අද මේ ධර්ම දේශනාවේ පින් බර්දාය කති දැරු මහර්ගම පදිංචි ශ්‍රීලංකායු දහමුදාවේ හිට පුනියෝජ්‍ය මාණඩලික ප්‍රධානී ජන්රල් මහින්ද අබම් පොළ මහත්මා, ශිරණ න්පොල මහත්ම ඇතුළුේ පවුලි සියලු දෙනාට මස් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුන්ගේ ආශිර්වාදීමම ලැබේවා කෙලපේ ආශිර්වාද කරනවා. එඒය අයගේ උුතු මරමුණු තමයිමීට වසර තුනකට පෙර. එනම් දෙදස් විසයක වර්ෂයමිය පරලවයන්නට ඒ දනු. සුමන දාස ගොඩ හේවාදරණය පියාණන් සෙහි පත් කළපින් අනුමෝදන් කිරීම. වසර දාහතකට පෙර දෙදස් හතේ පරලෝ සැපත්වන්නට දුරු මල්ලිකා. ිරිස් ගොඩ වාදරණියය මෑන් යන් සහිපත් කළපින් අනුමෝදන් කිරීම. ඒවගේ නමෙන් මිය පරලවගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතිී. මේ පින් අනුමෝදන් වෙලායි ඇගේ පරලෝ ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සසර දුකින් අතමිදේවා කෙලපින් අනුමෝදන් කරනවා. ඒවගේම සුජීවත්ව සිටින සහෝදර සහෝතරියන් වරුණ, හෂිනි, නිපුුණ, කැරන්, ඔවීන යන දරුවන්ටත්. නෑ හිතමිට්‍රාදී පවල්ල සෑම සියලු දෙනාටමත්. උතුම් ධර්මවබෝධීමම සැලසේවා සුවසීම උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මදාන මේ පින ඒ හැම දෙනාට මාශිර්වාදයක් වේවා කෙන උතු මාශීර්වාද ප්‍රාර්ථනාව ශ්‍රීලංකයුදහමුදාවේ හිට නියෝජමාණ්ඩලික ප්‍රධානී මෙ ජෙනරල් මහින්ද අමම් පොල මහත්මා ශිරාය අම්පල මහත්මේ ඇතු අද ධර්මදේශනාවවි දාය කත්ති දරප පින්ඇතු ගේ අරමන් තිංහෙමනන්ගේ හැම දෙනනාටමත් ඔබ හැම නාටමත්. නිිත්‍රවණයක ලක්වාසී ලොවාසි හැම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ පිනාශිර්වාදයක්ම වේවාවේවාවේවා කිලපයාශිර්වාද කරනු. ආකා සහජබුම් අට්හාා දේවානාාගා මහිද්දිිකා පුഞ්ഞන්තං අනුමෝදිිත්වා චිරන්රක් හන්තුලෝක සාසනං ආකා සහාජබුම් මට් ා දේවානාගා මහිද්දිකා පഞ්ഞන්තං අනුමෝදිිත්වා චෙරන්රක් හන්තු දේසනං ආකා සට්ඨාජපුුම් මට්හාා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්හන් තුත්වන් සදා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. සාධහෝ සාධහු සාධහු. අද නෙතෆෙම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිනා පැවැත්වම් සඳහා වැඩමවන්නට යෙදනු. පොරෙන දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජනීය ගලිගමුේ ඥානදීප ස්වාමින්න් වහන්සේට අපි කවුරුත් ශබ්දනගා හඬනගා සාදුහඬක් පවත්වා නිදුක්්‍රණීරෝගේ සුවච්චිරජීවනය හා උතුම් ධර්ම අවබෝධය ලබේ වායිකයා පාර්ථනා කරමු. ි ඔබට ආරාධනා කරනවා මේ ශ්‍රවණය කරන්නට යදුණු ධර්මදේවෂනාව නැවතත් ඔබට ශ්‍රවනය කරන්නට පුළුවන්කමක් තිබෙනවා නෙතෙෆම් බන youtubeු නාලිකාවට පිවිසීමෙන්. ඒවගේමයි නේත්‍රා ෆස්බක් පිට ඔස්සේ අපි සිදුකරන සමාජයේ ආගමික සේවවන් පිළිබඳව ඔබට දැනුවත් වන්න පුළුවන්කමක් තිබෙනවා වගේම ඉදිරයේදී අපි පූජා සමාජ සත්කාරයක වැඩසටහන ඔසේ සමාජය සෝපත් කරන්නට බලාපොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනාව සමගින් අපි ඔබට විශේෂයෙන්ම සිහිපත් කරනවා, පෙබරවාරි මාසේ විසි තුන්වන ද, සවස හතරට පැමිණෙන්න කියලා, අනුරාධපුර යිතිහාසික ජේතවනාරාම පින්බමට, සමන්ත පට්ටහන ධරුම රාත්‍රිය සමගින් එක්කාසුවීම සඳහා. පූජීය දෙනයායේ උපසමස්වාමෙන්න් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ ධර්රම රාත්‍රිය පසුදාාව පහන් වන තුරු පැවැත්වෙනවා මේ ගැන වැඩිවිස්තර දැනගන්න දායකත්වයන් දක්වන්න. ඔබට කතා කරන්නට පුළුවන් මෙන්න මේ දුරකතන අංකවලට බින්ඳුවයි හත්සය හැත්තයි හතයි හත්තෑ හතයි අනු හතරයි අසුව දිින්දුවයි හත්සය හැත්තෑයි හතයි හැත්තෑ හතයි අනු හතරයි අසුව දුරකතනංකේෙන් මංජුලට සහ. ිදවයි හැත්තෑ හතයි එකිය දහයයි, අසූ හතයි අනු හත දුරකතනන්කේ. ිින්දවයි හැත්තෑයි හතයි එකසිිය දහයයි, අසු හතයි අනු හත දුරකතනංකේම්, නිරුක්ෂිට කතාබහ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒගේ මයි නැතෆෙම් රේඩියෝව සෑම මොහතක මුත්සාහ කරන්නේ ධර්ුමේ ඔබේජීවිතයට වැඩි වැඩියෙන් සමීපක් කරන්න. ඉතින් මාර්තුමාසය අට වනද සිකුරාදාදිනයක් නිවාඩුදිනයක් නිසා. අපි ආරාධනා කරනවා සියලු දෙනාට සවස හතර වෙද්දි පමිණන්න කියලා. ඒ යිතිහාසික අනුවාාධපුර රුවන් වලිමහාච යිතිරජාණන් වහන්සේ වැඩසිටින උතුම් හූ පින් බිමට. ඒ පටිච්ච සමුපාද ධර්ම දේශනාව සමගෙන් එක්කාසුවන්න ඉතින් ත්‍රිපිටකය අටුවා ටකා පරිවාර ග්‍රන්ථ අනුවම දේශනා කරන උතුම්ෝ පරම ගම්දීර පටිච්ච සමුපාද ධර්ම දේශනාව සවස හයේසිට පසුදාව. හන්ුවනරු තුන්්‍යම් රැයක් පුරාවටම පැවැත්වෙනවා. අතිපෝජනී තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ තමයි මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්තුළු ලබන්නේ. වැඩිවිස්තර දැනගන්න බින්ඳුවයි හැත්තෑ හතයි. අටසිියනූ පහයි තිස්තුනයි තිහ දුරකතනංකයට කතා බහ කරලා වැඩිවිස්තර දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒකගේ ම අපිිය ඔබට සහිපත් කරනවා අනිතතිෆෙම් රඩියෝවේ සේත පූජා ස ජීවී වැඩසටහන පවත්වන්න? ඔබට වැඩිවිස්ට දෙැනගන්න පුළුවන්, දිින්දුව, හැත්ත හතයි හතලිස් එකයි පනස්කයි, දෙසිිය හැත්තෑ දෙක දුරකතනංකයට කතා බා කරලා. බිඳුවයි හැත්ත හතයි හතලෙස් එකකයි පනස්කයි, දෙසිිය හැත්තෑ දෙක දුරකතනංකයට කතා බහ කරලා, මේ ගැන වැඩිවිස්තර ඔබට දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. යලිත් හෙට දිනේ හමුවනතෙක් ඔබට සහිපත් කරනවා. මේ ශ්‍රවණය කළ උතුම් වූ ධර්මදේශනාව නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නෙත්තෆම් බණ YouTubeු නාලිකාවට පිවිසන්න ඒවගේමයි නේත්‍රා ෆේස්බුගක් පිටුව ඔස්සේ සියලු ආගමික වැඩසට හන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඒ සිහිපත් කිරීමත් සමගෙන් නෙත් අහන්න ජාතිය නාලිකාව සමගෙන් එන්න සැදහවත් සියලු දෙනාට අපි සහිපත් කරනවා. අසිරිමත් පින්කම් මාලාවක් ආරම්භවන දින කිහිපයක් තමයි ඉදිරියේ දී උදාවෙන්නේ. පෙබරවාරිමාසේ විසියෙක්වෙනිදා. අපේ අතිපූජනීය ගලිගමේ ජානදී පහමුදුරුවන් වහන්සේගේ උපන්දිනය දවසේද මේ සියල්ලු පින් කටයුතු ආරම්භ වෙනවා. ඉතින් ේදන් දෙන්න බලාපොරොත්තුවක් තියෙන අපේ සියලු සැදැහැවතුන්ට අපි මතක් කරනවා සිහිපත් කරනවා ඔදෑසන අට පමණ වෙද්දි කොරන සීලසවාර ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට පැමිණෙන්න්න කියලා ඒවගේමයි පෙබරවාරිමාසේ විසියක් විසි දෙක විසිත්තුන්න කියන. දින තුන පුරාවටම ඔබට ලොතුරු සම්මා සබුදුරජාණන් වහන්සේගේ ජීවිකේෂ ධාතුන් වහන්සේ, සරජාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාරන්න පුළුවන්. ඒ නිෙල්ිගල ජාත්‍යන්ත්‍ර බෞද්ධමධ්‍යස්ථානයේ වැඩ සිටින උතුම්ම ධාතුන් වහන්සේ තමයි තාමත්ම ගෞරවයෙන් හරසරින් වැඩමීම සිද්ධ වන්නේ හොරන සිලසුවරන පිහිට ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානය වෙත ැත්නම් ක්කොල මහා චෛතරාජාණන් වහන්සේ වැඩ සිටින පින්බිමට ඉතින්න. විසි එක්වනිදා සවස තුනට අපේ හාමුදුරුවන් වහන්සේ සිහිපත් කර පරිදි ගුවනින් පුෂ්ුවෝ පහර ඇතුළු සියලු පූජාවන්, සියලු උපහාරයන් දක්ුමින් තමයි. මේ බක්කුල මහා චෛතරජාණන් වහන්සේගේ කොතරජාණන් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමත් සමගින්. සම්බදධ ශාසනයට පූජා කරන්නට බලාපොත්තු වෙන්නේ. ඉතිින් විසි එක්වනිදා සවස? පැවත්වෙන මහා සෑ වන්දනාව අති පූජනී ගණයකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ වැඩවීම සිද්ධවනව රාත්‍රී හතට ධර්ම දේශනාව සඳහා අති පූජනය අතතුකුම්රේ ධම්මරතන වාමීන් වහසේ නැත්නම් නෙල්ලිගලපේ හාමුදුරන් වහන්සේ තමයි විසි එක්කන දා රාත්‍රී හතට ධර්ම දේශනනා පැවැත්වීම සඳහා වැඩම වන්නේ. ඒවගේමයි විසි දෙවනදා අති පූජනීය හසලක සීලවිීමල ස්වාමීන් වහසේ රාත්‍රී හතට මදශනා පැවැත්වීම සඳහ වැඩමවනවා ඒදවසේ දීත් නැතලම් පෙබරවාවරිමාසේ විසි දෙවනද. සවස ෞෂධ පූජාවක් පවත්වලා ලෝකටම නැත්තන් ලෝවාසි සියලු සදැහැවතුන්ට අශිරුවාද කරන්නට පලාපොත්තු වෙනවා. පෙබරවාරිමාසේ විසි තුන් වනදා රාත්‍රී හතට අතිපූජනීය කටවල හේමාලෝකපේනායක ස්වාමින්න් වහන්සේ වැඩමවනවා, හොරන සීලසස්ුවරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයට ඒ රාත්‍රී ධර්ම දේශනාාව පැවැත්වීම සඳහා. එදින සවස ෞෂධ පූජාව පවත්වනු ලබන්නේ ඇති පූචනය, දරිීිියේ පං්චසාාර ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් මේ දින තුන පුරාවටම ලොතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ සරජාතුන් වහසේසාහ මහරහතන් වහන්සේගේ උතුම ධාතුන් වහන්සේ නමස්කාර කරන්න වගේම සියලු පින්කටියුතු සමගින් එක්කාසුවන්න පැමිණෙන්කේ ආරාධනාව සමගින්. අපිකෙටි විරාමයක් ලබාගන්නට සූදානම් වෙන්නේ විරාමයෙන් අනතුරුව සූදානම් සඳුදා නැත්තෙම් ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාවා රම්භ කරන්න පැඳන්න ජාතියේ නාරිකා නෙതෆම්ം രഡියෝව සමගින්.